අපි දැක්කනේ අනුකුමාර ජානායක මහත්තයාලා හැමදාම මේ රටේ හොරු සහ හොරුන්ගේ වැඩපිළිවෙල විවේචනය කරමින් ඒවා පෙන්වමින් මේ හොරුන්ගෙන් තමන්ගේ බඩගෞස්තර දේශපාලන රැකගත්තයි කියන කාරණේ රහසක් නෙමෙයි. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා හැමදාම කියනවා මගේ හොඳම යාළුවා අනුකුමාර දිසානායක මහත්තයාගේ නිසා පොදු ජන පෙරමුණේ පෝට්ටුවේ මහින්ද රාජපක්ෂලා දේශපාලන වශයෙන් ආරක්ෂා කරේ ජනාධිපති ධුරයට ගෙනිච්චේ අනුකුමාර දිසානායක නිසා. අනුකුමාර දිසානායක මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයාලා තුන් දෙනෙක් නෙමෙයි තුන්ගොල්ලක් හැටියට අපි දැක්කට එයාලා එකයි. එයාලා එකතු වෙලා රාශිගතව තමයි තමන්ගේ බලය හදාගන්න වැඩපිළිවෙල හදාගන්නේ. නිසා අනුකුමාර දිසානායක මහත්තයා දැන් බලන්න විදේශ සංචාර 17ක් 18ක් ගිහිල්ලා තියෙනවා. කෝටි 7කට එහා මුදලක් වෙන් කරලා තිබෙනවා. දැන් තියෙනවා විශේෂයෙන්ම ජනමාධ්‍ය තුලත් මේ මාධ්‍ය තුලත් එතුමා ඒ ගිය සංචාරවලට සල්ලි කාගේද කොහෙන්ද ලැබුණේ, ඒ සංචාරවලදී ඔහුට ලැබිච්ච ආධාර කොහෙද තියෙන්නේ, කොතනද තියෙන්නේ, කාගේ ගිණුමද තියෙන්නේ, කාටද ලැබුණේ, ඒ හරහා ලැබිච්ච අරමුදල් මේ රටේ අහිංසක පුරවැසියාට පාක්ෂිකව ලැබුණා නැද්ද කියන කාරණේ පිළිබඳ සැකේ තියෙන නිසා කයිවාරු ගැහුවට කටතොට දොලවුවට ඒ හොරු කරපු දේ හොරුන්ගේ වැඩපිළිවෙළම සිද්ධ කරන්නේ කියන කාරණේ අනුරකුමාර දිසානායක ජේ.යු.පී. නායකයා කියන කාරණේ රටේ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම අපි දන්නවා එතුමා යන්නේ ගුවන් යානාවේ සුපෝගී භෝගී ආසනයක. ඉතින් ඒ ආසනවලට යන වියදම් පිළිබඳව පහුගිය කාලේ කයිවාරු ගැතුවේ විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ කයනායකලා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ කයනායකලා අනුරකුමාර දිසානායක කොහොමද මේ ගුවන් ටිකට් පත්වලට මුදල් ලැබුණේ, ඒ මුදල් ලැබිච්ච ඒවා කාගේද, කොහෙන්ද ලැබුණේ, මොනවාද ලැබුණේ කියන කාරණේ පිළිබඳව අහන්නේ නැහැ. අපි දන්නේ ජාවාරංකාරයෙන්ගෙන් ලැබුණාද, කැසිනෝ කාර්යයෙන් ලැබුණාද, එහෙම නැත්නම් මේ රටට කුඩු ගංජා ගේන ඒ ව්‍යාපාරිකයන්ගෙන් අනුරකුමාර දිසානායකලත් හමුදා නැද්ද කියන කාරණේ අපි අහනවා. මොකද අනුරකුමාර දිසානායක හැමෝගෙම අහන්නේ එහෙමනේ, අරෙම ගියා, මෙහෙම ගියා, මෙහෙම මුදල් ලැබුණා, ඒ මුදල් කෝ කාගේද ලැබුණේ, කොහෙද තිබුණේ, ඒව කියන පම්පෝරි ගහපු අනුරකුමාර දිසානායක මහින්ද රාජපක්ෂ හොර කල්ලිය කරපු දෙයම කරනවා, රනිල් වික්‍රමසිංහ හොර කල්ලිය කරපු දෙයම කරන බව රටේ පුරවැසියාට දැන් තේරුම් ගිහිල්ලා තියෙන නිසා මේ කය නායකලා හැමදාම මේ හොරුත් එක්ක එකතු වෙලා හොරුන්ගේ ගමන ගිහිල්ලා හොරුන්ගෙන් රැකිච්ච හොරුන්ගෙන් ආරක්ෂා වුණ බව රටේ පුරවැසිය හොඳට තේරුම් ගන්න තිබෙන බව අපිට පේන නිසා පුරවැසියෝ තේරුම් ගන්න උගතුන් වියතුන් තරුණය ජනතා විමුක්ති පෙරමුණ කියන මේ ලේපිපාසිත මිනීමරු පක්ෂය නැවත රටේ බලයට ගේන්න කටයුතු කරන්න හිට ගන්නවා. ඒක තමයි කරන ලොකුම ගොන් වැඩේ, සාපකාරී වැඩේ මේ රටේ අනාගතය වෙනුවෙන් කියන කාරණේ මේ වෙලාවේ මතක් කරනවා.